මීළඟට ගරු හර්ෂද සිල්ල මැත්තුම අබතුමාට විනාඩි නමයක කාලයක් තියෙනවා. ගරු සභාපතිතුමා, ඉස්සෙල්ලම මේ මට දැන් පුවක් පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් කතා කරලා කිව්වා මේ ගංවතුර ඒ හානිවෙච්ච ගෙවල්වලට රුපියල් 10,000ක් දෙන්න පොරොන්දු වෙලා තිබ්බා මේ සුද්ධ පවිත්‍ර කරගන්න. දැන් දවස් 14කුත් පහු වෙලා තියෙනවා, තාම ලැබුන්නේ නැහැ කියලා. මම හිතන්නේ මෙතන සියඹලා පිටිය මන්ත්‍රීතුමා නැහැ මේ මුදල් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඔහු හිටියානම්, ෂෙහන් අමතුමා හිටියානම් ඒක අහගෙන ඉන්නවනම් කරුණා කරලා ඒ පුවක් පිටිය ප්‍රදේශයේ සීතාවක ප්‍රදේශයේ කිසිම විදියකට සතයක්වත් ලැබිලා නැහැ. ඒ කරුණා කරලා ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. තව ප්‍රශ්නයක් තියෙනවා, මේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගරු සභාන මේ සභාපතිතුමා, අපේ තියෙනවා මං කොයි වෙලාවෙත් මේ 19.90 ගැන කතා කරනවා. මොකද ඒක අපි රැක ගන්න ඕනේ. පුත්තලම දිස්ත්‍රික්කයේ මේ සේවාව නවතින්න වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකද ජූනි මාසේ 14 වෙනිදා 12:56ට දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා මේ ඉන්සිඩන්ට් එකක් සම්බන්ධයෙන්. එක වෙනකොට තබ්බෝව කරවලස්ගව ආසන්න ස්ථානයට අපේ 19.90 ලං වෙලා තියෙනවා. එතන 40 දෙනෙක්ගේ පාටියක් තිබිලා තියෙනවා. මේ පාටියේ බීමත් කට්ටිය ඉඳලා මේ ඇම්බියුලන්ස් එක රිවර්ස් කරන්න කියලා තියෙනවා. රිවර්ස් කරන්න බෑ, මොකද වාහන ගොඩක් තිබිලා. සාමාන්‍යයෙන් කරන්නේ ස්ට්‍රෙචර් එක අරගෙන අතුලට යනවා, ලෙඩා ගේන්න. යනකොට මේ කට්ටිය එකතු වෙලා මේ අපේ පයිලට්ටයි EMTටයි හොඳටම ගැහුවහම වට කරගෙන ගහලා බීපු මිනිස්සු. ඊට පස්සේ මේගොල්ලෝ නැගලා කරවල ගස්වැව පොලිසියට වාහනය මේ ධාවනය කරලා තියෙනවා, නවත්ත ගන්න නැතුව ඒගොල්ලොන්ව ලුහු බැඳලා තියෙනවා. ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා කම්ප්ලේන්ට් කරාම පොලිසිය හරියට මේකට ක්‍රියාත්මක වෙන්නේ නැති බව තමයි අපිට ආරංචි වෙන්නේ. උසාවියට දාලා ඒ දෙන්නෙක්ට ඊයේ මේ අප දීලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ තව නම් කියලා තියෙනවා, ඒව එකක්වත් සඳහන් කරගෙනත් නැහැ. මොකද මේක රජයේ සේවකයෝ අසරණ වෙච්ච පුද්ගලයෙක්ට පිට වෙන්න ගියාම ජීවිතේ බේරගන්න අල්ලන් ගහන රටක් මේක. කොච්චර වැරදිද සභාපතිතුමා, කොච්චර වැරදිද? අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්න එක දවසකට අපි 1050කට වඩා ක්‍රිටිකල් එකටයි ඇම්බුවේ මේ ඉමර්ජන්සිකට ගෙනියනවා. අමාත්‍යතුමා මේක ගැන වහාම ක්‍රියාත්මක වෙන්න. සවතෝ, මේ සම්බන්ධයෙන් අපි වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස් පත්මට දැනුම් දීලා තියෙනවා. හර්ෂිත් සිලමැතුමා දෙන්නෙක් තමයි අත්තරමුල් රංජිත් ඔබතුමා කියපු කාරණේ ඇත්ත. අනිත් පිරිස අත්තරමුල් ගණනක අපි දැනුම් දීලා තියෙනවා. පුළුවන් තරම් එක්ක නීති ක්‍රියාත්මක කරන්න අපි දැනුම් දීලා තියෙනවා. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. මොකද මේක අතොස මේක වටිනා සේවයක්. දේශපාලනයක් නැහැ මේක. ඉතින් ඒ නිසා ඒ ස්තුති කරනවා ඔබතුමාට. ඊළඟට මේක අද ගෙනා මේ කැසිනෝ. කැසිනෝ එකේ දැන් මේ ලයිසන් දෙන්න තමයි මේ කතා කරන්නේ. මම දැක්කා විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් කතා කරනවා. අත වශයෙන්ම එතුමා අපේ කමිටුවේට එනවනම් මේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. හරි, ඉතින් මම බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට පැමිණෙයි කියලා. හරි, එතකොට මේ ගැටලු අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේ නියාමන ආයතනයක් නැතිකම. මම දැක්ක සිමල පිටි ඇමතිවරයා කියනවා නියාමන ආයතනයක් ගේනවා කියලා. ඔව්, ඒක අපි දිගින් දිගටම මුදල් කමිටුව හරහා බල කරනවා මේ නියාමන ආයතනය පත් කරන්න කියලා. දැන් හොඳම උදාහරණය තමයි මේ ඔන්ලයින් කැසිනෝ මේ රටේ තියෙනවා. හැබැයි නියාමන ආයතනයක් නැති නිසා ඔන්ලයින් කැසිනෝ වලින් 7-5ක්වත් බදු එකතු කරන්නේ නැහැ. ඉතින් මුදල් අමාත්‍යාංශය කියනවා ඒගොල්ලෝ දන්නවා තියෙනවා කියලා. හැබැයි මේ කරන්න දෙයක් නැහැ කියලා කියනවා. හැබැයි අනිත් පැත්තෙන් බදු ගහනවා. නොයෙකුත් බදු නීති ගේනවනේ. ඇයි බැරි මේ නියාමන ආයතනය ස්ථාපනය කරන්න? දැන් ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ටෙලිෆෝන් එකේ Google ගහලා ඕන මේ ලංකාවේ මේ ඔන්ලයින් කැසිනෝ කරන්න පුළුවන්. කෝටි ප්‍රකෝටි ගණන් මම හිතන්නේ දවසකට හම්බ කරනවා. 7-5ක්වත් මේ ගහන්නේ නැහැ මේ මේ බදු.
ඉති බදුගහන අනිත්‍යවට මේවට කරන්නේ නෑ. ඉතින් එනිසා රජයේ සම්බන්ධයෙන් වහම ක්‍රියාත්මක විය යුතුයි. මම ජනාධිපතිවරයාට මුදල් ඇමතිවරයා හැටියට ලියුමක්ත් ලිව්වා. තාම පිළිතුරක්වත් අපිට ලැබිලා නෑ. ජනාධිපතිතුමාට නැවතත් මතක් කරනවා. අසරණ මිනිස්සුන්ගේ බදු ගහනවට වඩා මේ බදු එකතු කරගන්න. දෙවැනි කාරණාව තමයි මේ දැන්ඒ බදු ගහනකොට දැ ඊයේ ලොකුවට ගරු ජනාධිපතිතුමා කිව්වා පළවෙනි නිවාසයට බද්ධ ගහන්නේ නෑ කියලා. මේක නිවාස බද්දක් නෙමේ. මේක තමන් ජීවත්වෙන නිවාසය කුලියට දුව හොත් ලැබෙන කුලිය ආදායමක් ලෙස සලකා ගහන ආදායම් බද්දා. හොඳට තේරුම් ගන්න. එතකොට මේක මෙහෙමයි තියෙන්නේ. ඉම්පියුටඩ් රෙන්ටල් ඉන්කම් ඊස්ත ඩීම් ඩින්කම් ද හෝමෝනස් කුඩ් ර්න් ඉේ රෙන්ට අවද හෝම්ස් ටැක්ස් ඉම්පෝස්ට් ඔන් ද ඉන්කම් of individuals rather than the real property itself and thus raises central government revenue in accordance with the constitution. මේක තේරුම් ගන්න සභාපතිතුමා. මේක බද්දක් වරිපණම් බද්දක් නම් යන්නේ පළාත් සභාවට පළාත් පාලන ආයතනයට. එතකොට ඒක මධ්‍යම රජයට ගන්න බෑ. ඒක විවස්ථාවේ තියෙන ගැටලුවක්. විවස්ථාවේ ගැටලුව ඒක මේවා කරගන්න ආදායම් බද්දක් හැටියට ගැහුවොත් කෙලින්ම බාණ්ඩාකාරයට මේක ගත හැකි. එතකොට මම නැවතත් කියන්නම් මේක තියෙන්නේ based on the recent IMF TA මේ තියෙන්නේ මේ technical assistance එක ගැන. දැන් සුමාන්තරන් මන්ත්‍රීතුමාත් මේක කතා කරා. එතකොට core technical assistance document එක ජනාධිපතිතුමාට core technical assistance document එක දෙනවා කියලා. අපිට මේක විනිවිදභාවයක් දෙනවයි කියලා කිව්වා. ටෙක්නිකල් ලෙසිස්ටන්ස් ඩොකිමට කරන්නේ අපිට තියෙන්නේ මේ පබ්ලිස් කරපු හැමෝටම බලාගන්න පුළුවන් වෙච්ච මෙන්න මේ තියෙන ස්ටාෆ් රිපෝට් එක. මේක තියෙනවා ඉම්පියුටඩ් රෙන්ටන් නිල්කම් ෆ්‍රම් ඕන ඔකියුපයිඩ් ඇන් වේකන් රෙසිඩන්ශල් ප්‍රොපටි. මන්දන්න ඉංග්‍රීසිවල් හැටියට සභාපත්තුමා ඕන ඔකියුපයිඩ් හවස් කියන්න මකක්ද තමන්ට අයිති ගෙදර ජීවත්වනගේ තමන්ට අයිති ජීවත්වෙනගේ. තමන් ජීවත්වෙනගේ කියන්නේ ඕන ඔකියුපයිඩ් හවුස් කියන එක. මේක කුලියට දුන්නොත් මේකට ලැබෙන ආදායම ඩීම්ඩ් ඒන්නේ සලක් ලැබුණා හා විදියට සලකලා ඒකට බද්දක් ගහන්න කියලා. එතුර ආදායමට ගහන බද්ධ 6, 12, 18, 20, 24, 30, 36. එතකොට ඒක වෙනස් වෙනවාද කියලා ආදායම හැටියට ලැබෙන කුලිය සලකලා ගහන බද්ද කිසිම සඳහනක් නෑ. ඉතින් ජනාධිපති කිතුමා කියනවා නම් ජීවත් වෙන ගෙදරට බද්දක් ගහන්න නෑ කියලා. ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා. ජීවත් වෙන ගෙදරට බද්දක් ගහන්නේ නැහැ කියලා ඒක මේකේ නැහැ. මේකේ තියෙන්නේ ජීවත් වෙන ගෙදරට බද්දක් ගහනවා කියලා. හරි, එතකොට මේක පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද දිගින් දිගටම රටේ හැමතැනම මාධ්‍ය කියනවා ජනාධිපතිතුමා කිව්වා කියලා ජීවත් වෙන ගෙදරට ගහන්නේ කියලා. සමහරුන්ට ගෙවල් එකට වඩා තියෙනවා නම් ඒවට තමයි ගහන්නේ කියලා. හැබැයි එහෙම ගහලා රුපියල් බිලියන 150ක් තමයි මේ IMF වාර්තාවේ තියෙනවා. රුපියල් බිලියන 150ක් හොයාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රුපියල් බිලියන 150ක් කියන්නේ මේ pay tax එක. ඒ කියන්නේ උපයන විට ගෙවීමේ බද්ද ගිය අවුරුද්දේ ලබාගත්ත මුළු ප්‍රමාණය. පොඩි ගාණක් නෙමෙයි. ඒ කියන්නේ ලංකාවේ වැඩ කරන සියලුම පුද්ගලිකංශයේ පඩියක් ගන්න කට්ටිය. පඩියක් ගන්න කට්ටියකින් ගහනවා pay tax එක. එහෙමත් නැත්නම් advance tax එක. මං කිව්වා වගේ 6, 12, 36 වෙනකම්. ඒ සියලු දෙනාටම ගහලා එකතු කරගත්ත බද්ද තමයි ගිය අවුරුද්දේ රුපියල් බිලියන 150. මේ රුපියල් බිලියන 150 හොයාගන්න තමයි මේ බද්ද ගහලා තියෙන්නේ. ඒ කියන්නේ 4-5 දෙනෙක්ට තියෙනවා නම් ගෙවල් දෙකකට වඩා ඒ දෙවෙනි ගෙදරට ගහලා රුපියල් බිලියන 150ක් හොයාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ අපි මේ බද්දට විරුද්ධ. හරි, මේ බද්දට විරුද්ධ. මොකද ඒක අසාධාරණ බද්ද. දැන් කෝට්ටේ වාගේ ආසනයක මේ තමයි මම බලාගන්නේ. දැන් නාවල වාගේ ගෙවක් පැත්තක් ගත්තොත් එහෙමත් නැත්නම් පිට කෝට්ටේ රාජගිරිය මේවා සාමාන්‍ය මැද පන්තිය පුද්ගලයෝ ජීවත් වෙන ගෙවල් තියෙන්නේ. හරි, එතකොට එව්වට බද්දක් ගැහුවොත් එහෙම හරි ඒවා සාමාන්‍යයෙන් නාවලනේ ඔබතුමත් ඉන්නේ.
හරි නාවල ගයක් කුලියට දෙන්න පුළුවන් කීයටද? අපිද පර්චස් සටක ගයක් තියෙනවා කියලා කුලියට දෙන්න පුළුවන් අවම වශයෙන් රුපියල් ලක්ෂයකට අවම වශයෙන්. හරි, එතකොට ඒ ලක්ෂයේ තමන්ගේ ආදායමට ලැබුණා හෝ තමයි සලකන්නේ. ගොඩක් ගෙවල් ඊට වඩා ගානකට දෙන්න පුළුවන්. එහෙම කරලා උදාහරණයක් හැටියට අපි උදාහරණයක් හැටියට නාවල ඒ වගේ ගෙවල් වල ජීවත් වෙන කට්ටිය රුපියල් 150,000ට වඩා මාසෙට ආදායමක් තියෙනවා. අපි 150,000යි කියමු. 150,000ක් ආදායමක් තියෙන කෙනෙක්ට මාසෙකට ආදායම් බදු ගෙවන්න වෙන රුපියල් 3,500යි. හරි? මොකද අර 6-12 විදියට පළවෙනි ලක්ෂයට වැදෙන්නේ නැති නිසා. හැබැයි රුපියල් ලක්ෂයක ආදායමක් ලැබුණා හෝ හා සැලකුවොතින් තමන්ගේ ආදායම 150,000 ඉඳලා 250,000ට යනවා. 250,000ට ගියොත් එහෙම ඔය තියෙන ආදායම් ප්‍රතිශතවලට බද්ධ එකතු කරොතින් එහෙම ආදායමක් හැටියට සලකා deemed or notional. හරි, එහෙම කළොතින් එහෙම රුපියල් 21,000ක් ගෙවන්න වෙනවා මාසෙකට. ඒක ආදායම තියෙන 150,000යි ඇත්තටම රුපියල් 3,500 ඉඳලා රුපියල් 21,000ට බද්ධ වැඩි වෙනවා. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමයි කාලය අවසන්. කාලය අවසන්. ඒ නිසා මම මේ කියාගෙන ආවා. මම ඊට වඩා කතා කරන්නේ නැහැ. මම ගරු සෞඛ්‍ය ඇමතුමාට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා වහා මේ සම්බන්ධයෙන් හොයන්න කියලා. මම මුදල් ඇමතිවරයාට කියනවා අර මේ මම කලින් කියපු මේ සීතාවක ප්‍රදේශයේ පුවක් පිටියේ ප්‍රදේශයේ පුද්ගලයන්ට ගෙවල් ගහගෙන ගියා, ගැලවිලා ගියා. 3 දෙනෙක් එකගෙක නැති වුණා. හරි, එච්චර දරුණු ලෙස අපි එදා එතනට ගියා. හරි, එතකොට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන අපි ගියේ රත්තපුර යන ගමන් අපි දැක්කයි වෙච්ච සිද්ධිය. ඒකට වහම ක්‍රියාත්මක වෙන්න කියලා බදු ගහනකොට සාධාරණව බදු ගහන්න මේ ටැක්ස් එකතු කරගන්න පුළුවන් කට්ටියකින් ටැක්ස් එකතු කරගන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගර්මාන්තුතුමා.